ආසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව අද සුවිශේෂී දවසක්. ඒ අප තථාගත ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පිරිනිවීම කියන ත්‍රිමංගල්‍යයන් අප සමරන බැවින් මා ඔබට දෙයක් මතක් කරනවා. සමස්ත බුද්ධ ධර්මයම අපගේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අවසන් වාක්‍ය තුල ගැබ්ව තිබෙනවා. ඒ තමයි අප්‍රමාදී වන්න කියන කාරණය. බුදුදහම ඔබ හොඳින් දන්නා කෙනෙක් නම්, ඔබ ධහම තුල හැසින්න කෙනෙක් නම්, මේ අප්‍රමාදී බව කියන එක ඔබට හොඳින්ම වැටහෙනවා ඇත. ඉතින් මේ අති උතුම් දවසේ ඒ වගේම කනගාටුවෙන් උවත් සිහිපත් කළ යුතු කාරණයක් තියෙනවා. බොහෝ දෙනෙක් විපතට පත් ඇති අවස්ථාවක ඒ සියල්ලන්ම සුවපත් වේවා කියලා අපි සියලුම දෙනා මෙත් සිතින් ප්‍රාර්ථනා කරන ගමන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දහම් සාකච්ඡාව හා සම්බන්ධ වෙමු. මේ සාකච්ඡාව සුවිශේෂී සාකච්ඡාවක්. මහ රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ පසුගිය දිනයන්හි ප්‍රසිද්ධ දේශනයන් පැවැත්වුවේ නැහැ. ප්‍රසිද්ධ දහම් සාකච්ඡාවන් පැවැත්වුවේ නැහැ. නමුත් උන්වහන්සේ තුල තිබෙන්නා වූ කරුණාව නිසාම පහුගිය දිනයක වැලිකඩ බන්ධනාගාර රැඳවියන් උදෙසා සුවිශේෂී වූ දහම් සාකච්ඡාවක් පැවැත්වුවා පන්සිල් මළුව තුලින්. ඉතින් ඒ සාකච්ඡාවටයි දැන් අප යොමු වන්නේ. පින්වතුනි, මේ අවස්ථාවට සහභාගී වෙන ඒ බන්ධනාගාර කොමසාරිස්තුමන්, ඒ පින්වත් මැතිතුමන්, ඒ වගේම ඒ බන්ධනාගාර පින්වත් අධිකාරීතුමන් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයේ සෑම පින්වතෙක්ගේම අවසර, ඒ වගේම මේ ස්ථානයේ නේවාසිකව පසුවෙන ඒ සෑම පින්වතෙක්ගෙම අවසර පතමින් මා බලාපොරොත්තු වෙනවා පින්වතුල්ලා සකස් කොට ඇති යම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් කරાવીએ කියලා. ඔබ විසින් ලබා දී ඇති ප්‍රශ්න එකින් එක මා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා. ගරු ස්වාමින් වහන්ස, මෙලව උපත ලබන මිනිසෙකු ද්වි හේතුක පුද්ගලෙක්ව උපත ලදහොත් ධර්මානුකූල ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ විට ඔහු මේ ආත්ම භාවයේම ත්‍රිහෝතික පුද්ගලෙක් බවට පත්වේද? එසේ පත්වීමෙන් පසු මාර්ගඵල ලබාගත හැකි වේද? මෙහෙමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවලා. දැන් මෙතෙන්දි මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් දුර්වල වූ ලෝකය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ කෙනෙකුට අපහාස කරන වචනයක්, නරක වචනයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ සම්මා දිට්ඨියේ විරුද්ධ අර්ථය. තේනවද? සම්මා දිට්ඨියේ විරුද්ධ අර්ථය. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය. සම්මා දිට්ඨිය කියලා අර්ථය තුල කාරණා හතක් ගැබ් වෙලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙනවා නම් ඒක සම්මා දිට්ඨියේ ලක්ෂණයක්. ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව පිළිබඳ යාට විශ්වාසයක් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි කර්මය, කර්මඵල පිළිබඳ විශ්වාසයක් යාට තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්නව මැරිලා නැවත උපතක් තියෙනවායි කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. විශ්වාසය තියෙන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි දන් දුන්නොත්, සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන කාරණේ විශ්වාසය තියෙන්න ඕනේ. පස්වෙනි කාරණේ තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. හයවෙනි කාරණේ තමයි ඕපපාතික සත්වීන් උපදිනවායි කියන විශ්වාසය තියෙන්න ඕනේ. හත්වෙනි කාරණේ තමයි අතීතේ සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි, අරිහත් උත්තමයන් වැඩ සිටියායි කියන විශ්වාසය තියෙන්න ඕනේ. දැන් මෙන්න මේ කාරණා හත තමයි සම්මා දිට්ඨියට පත් වූ බෞද්ධයෙක් කියලා කියන්නේ. දැන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම බෞද්ධ පින්වතුල්ලානේ. එතකොට මේ බෞද්ධ පින්වතුල්ලා මේ ජීවිතේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව් කුසෙන් මේ ලෝකෙට බිහි වුණේ ඇයි? හේතුඵල ධර්මයක් ඒක. ඒ හේතුඵල ධර්මය තමයි මේ සෑම පින්වතෙක්ම පෙර ජීවිතේ, ඒ කියන්නේ ගිය ජීවිතේ, එක්ක මිනිස්සෙක් එක්ක දෙවියෙක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමා තුලින් තමා දකින්න ඕනේ. මෙතන ඉන්න සෑම කෙනෙක්ම පෙර ජීවිතේ එක්ක දෙවියෙක්, එක්ක මිනිස්සෙක්. ඉන් බැහැර සතර අපායේ
ලෝකයේ ඉඳන් එනවායි කියන කාරණයේ 100ට දශම ගානකට තමයි ඉඩ තියෙන්නේ. එහෙනම් මේ සෑම කෙනෙක්ම පෙර ජීවිතයේ දෙවියෙක් හැටියට, මිනිස්සෙක් හැටියට ඉඳලා සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හිටපු නිසායි මේ ජීවිතයේ ඔබට බෞද්ධ මෞකුසක් ලැබුණේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට බලන්න, මේ ජීවිතයේ ඔබ බෞද්ධයෙක් බවට පත් වෙලා බෞද්ධ මෞකුසකින් ලෝකෙට බිහි වුණේ ඇයි? කෙනෙකුටම මේ ජීවිතේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත්වෙන්න පුණ්‍ය ශක්තිය තියෙනවා. ඒ කියන්නේ නිරතුරුවම අපි තුල උකටලී භාවයක් සකස් වෙනවා නම්, සැකයක් විචිකිච්ඡාවක් සකස් වෙනවා නම්, අපිට නිවන් අවබෝධයේ උදෙසා අවශ්‍ය ශක්තිය අපේ ජීවිතය තුල නැහැ කියලා ඒක අධර්මයට අදාළ චිත්තයක්. ඒ නිසා මෙතන ඉන්න මේ උතුම් බුද්ධෝත්පාද කාලයක මේ බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව්කුසෙන් ලෝකෙට බෞද්ධයෙක් හැටියට බිහි වුණේ ඔබලා සෑම කෙනෙක්ම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න අවශ්‍ය සාධක ජීවිතය තුල තිබ්බ නිසාමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේකට මේ ත්‍රි හේතුක උපතක් තියෙන්න ඕනේ කියන කාරණේ සූත්‍රගත ධර්මයක කොතනකවත් නැහැ. අපි දකින්න ඕනේ අර මනුස්ස ඝාතන 999ක් කරපු අඟුලි මාල තුලත් මේ ජීවිතයේ උතුම් රහත් ඵලයට පත්වෙන්න අවශ්‍ය කුසල් ශක්තිය තිබ්බා. අර සුනීත සෝපාක වැනි මේ සමාජයේ පල්ලෙහා අඩියෙන් මතුවලා ආපු අය තුලත් මේ ජීවිතයේදී මුතුම් රහත් ඵලයට පත්වෙන්න අවශ්‍ය සාධක සැඟවිලා තිබ්බා. අර සම්තිස ඇමතිවරයා ඊයේ දවසේ බීමතින් ඉඳලත් පසුදා දවසේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ ශක්තිය සැඟවිලා තිබ්බා. එනිසා කොතනකවත් පින්වතුල්ලා සැකයක් ඇති කරගන්න එපා. මට මේ ජීවිතයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබිලා නැහැ. මට මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් මට ඊළඟ ජීවිතයේ සුගතියට යන්න බෑ කියන මිත්‍යා මතවලින් කරුණා කළා මිදෙන්න. එවැනි මතයක් කෙනෙක් තුල තියෙනවා නම් ඊට එකම හේතුව සම්මා දිට්ඨියේ දුර්වලභාවයමයි. සම්මා දිට්ඨියේ දුර්වලභාවයමයි. ඒ නිසා තමා තුලින් තමා විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මම බෞද්ධයෙක් වෙලා මේසා විශාල මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල බෞද්ධ අම්මා කෙනෙක්ගේ මව්කුසින් මේ ලෝකෙට බිහි වුණේ, මට මේ ජීවිතේදීම උතුම් සෝවාන් ඵලයේ වගේම ඊළඟ ජීවිතයේ සුගතිය කා කියන කාරණයත් උරුමයි කියන කාරණය හිතන්න. අන්න එහෙම හිතද්දී කවදාක්වත් අපිට මට බැහැ, එහෙම නැත්නම් මට ධර්මයෙන් යම් ශක්තියක් ජීවිතේට ගන්න බැහැ, ධර්මයේ ඵලයන් ජීවිතේට එකතු කරගන්න බැහැයි කියන විචිකිච්ඡාව කියන කාරණේ පිංගතුල්ලා මිදිල යනවා. එනිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් ආපු ගමනේදී පින්වතුල්ලා මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ අතීතේ පින්වතුල්ලා බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් ධර්මයේ ශ්‍රවණය කළා තිනෝ. ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් ඔබලා මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ අතීතේ රහතන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තිනවා. ඔබලා මේ මොහොතේ මගෙන් බණ අහනවා වගේ අතීතේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් ඒ පටිච්ච සමුප්පන්න ඇස් වලින් දැකලා තියෙනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම අතීතේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබපු වෙලාවේ ඔබලා පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ ඔබලා මේ බන්ධනාගාරය තුල ජීවත් වුණත් අතීතේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඔබලා භික්ෂු භික්ෂුණී ශාසනවල පැවිදි වෙලා පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. ඔබලා මේ මොහොතේ ඔය දරාගෙන ඉන්න සුදු ඇඳුම වගේ මේ සාරා සංක කල්ප ලක්ෂයක් ගානක් ආපු ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැසිලා සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් බලන්න අපේ පිටිපස්සේ කොයිසම් කුසල් සම්භාරයක් පිටිපස්සේ ජීවිතය තුල පටිච්ච සමුප්පන්නෝ සැඟවිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාථා පද තුනක් කියනවා.
ඊළඟ ගාථාපදය ඇහුවනම් ඔබේ දා සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් ඔබ නැගිටල යනවා, මට දැන් වැඩ තියෙනවා මං යන්න ඕනේ කියලා නැගිටල යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අර එක ගාථාපදයේ ඔබේ දා ඇහුවනම් ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. එහෙනම් බලන්න අපේ ජීවිතේ පිටිපස්සේ කොයිසානම් ශක්තිමත් තැන් තියෙනවද අපි නතර කරපු? කොයිසා ශක්තිමත් තැන් තියෙනවද? ඒ නිසා පින්වතුන් දක්ෂ වෙන්න ඕනේ. මට ජීවිතේ කුසල් මදි, මට ජීවිතේ පින මදි, මෙවැනි විචිකිච්ඡා සහගත සැක සහගත අධර්මයේ සිතුවිලි හිතන්නේ නැතුව අර වගේ ශක්තිමත් තැනකින් ජීවිතේ මතු කරලා ගන්න. එවැනි ශක්තිමත් තැනකින් ජීවිතේ මතු වෙන්නේ නැත්නම් ඒකටත් හේතුවක් තියෙනවා. සංස්කාර පච්චයා විඥාන. සංස්කාරයන්ට අදාළවයි අපේ විඥානේ සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතේ පුහුණු කළා වූ සංස්කාරයන්ට, එහෙම නැත්නම් මේ ජීවිතේ පුහුණු කළා වූ සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම් සකස් වෙන්නේ. එහෙනම් යම් හේකින් අපිට මේ ජීවිතේ නරක මිතුරන් මුණ ගැසුණා නම්, අසත්පුරුෂ ආශ්‍රයන් ලැබුණා නම්, ඒ ආශ්‍රයන් ඔස්සේ සකස් වෙන්නා වූ සංස්කාර නිසා ඒ ආශ්‍රයන් විපාක දීමට අදාළ දැනීම් තමයි අපි තුල සකස් වෙන්නේ. නමුත් අපේ ප්‍රමාණ කුසල් ශක්තියක් පිටිපස්සේ රැඳිලා තියෙනවා. එනිසා පින්වතුල්ලා තමන් තුල පිටිපස්සේ ඒ ඒකරාශි වෙලා තියෙන මේ මහා කුසල් ශක්තිය හඳුන ගන්න. අතීතේ අනේ මම පටිච්ච සමුප්පන්න ඇස්වලින් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් දැකලා තියෙනවා කියන කාරණේ නිතර හිතන්න. අතීතේ මම පැවිදි උපසම්පදා ලැබපු වෙලාවේ පෙරෝපු චීවර අරසා විශාලයි, පෙරෝපු සිල් රෙදි අරසා විශාලයි කියලා හිතන්න. එනිසා මෙවැනි දේවල් අපි කමඨහනක් භාවනාවක් හැටියට අපේ ජීවිතය තුළින් වඩනකොට අන්න කුසල් ශක්තිය අපේ මතුවලා එනවා. දැන් මේ පින්වතුල්ලා මේ බන්ධනාගාර ගත වෙලා තියෙන කුමක් නිසාද? මොකද්ද හේතුව? වැරදි කිරීමද? වැරදි කිරීම කියන එක කාරණයක්. ඒක හරි. පින්වතුල්ලා බන්ධනාගාර ගත වෙන්නේ එක හේතුවක් තමයි වැරදි කිරීම. නමුත් වැරදි කිරීමට වඩා ශක්තිමත් හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? පින්වතුල්ලාගේ ජීවිතයේ තුල පිනේ මදභාවය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබලාට වඩා වැරදි කරපු අය සමාජ එළියේ නිදැල්ල ජීවත් වෙනවා. ඔබලාට වඩා වැරදි කරපු අය ඕනතරම් සමාජයේ මහේශාක්‍ය ප්‍රභූ ජීවිත ගත කරනවා. එතකොට ඒක කොහොමද උනේ? එහෙනම් ඔබ වැරදි කරලා මෙතෙන්ට එන්නත්, තව කෙනෙක් වැරදි කරලා එළියේ ඉන්නත් හේතුවක් තියෙන්න ඕනේ. එහෙනම් ඔබ වැරදි කරලා මෙතෙන්ට ආවේ ඔබේ පිනේ ශක්තිය අඩුභාවය නිසා. අන්න ඔතන තමයි ඔබ මතු කරලා ගන්න ඕනේ. ඔතනයි මතු කරලා ගන්න ඕනේ. ඔබ මේ පිනේ ශක්තිය අඩුභාවය කියන මතු කරලා ගත්තේ නැත්නම් ඔබ මෙතනින් එළියට ගිහිල්ලා ආයිමත් මෙතෙන්ට එන්න වෙනවා. එතකොට මේ සමාජයේ එළියේ ඉන්න අය වැරදි කරලා සමාජයේ එළියේ නිදැල්ලේ ඉන්නේ ඇයි? ඒගොල්ලන්ගේ පිනේ ශක්තිය වැඩි. මෙතන තියෙන්නේ පිනේ ප්‍රශ්නයක්. එනිසා ඔබලා දක්ෂ වෙන්න ඕනේ, බන්ධනාගාර ගතව හිටියත් මම මේ ජීවිතෙන් යම් දවසක මිදුනේ දවසක නැවත බන්ධනාගාරයට නොයනවා කියන තැන සකස් කර ගන්න නම් පිනෙන්මයි ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. වෙන දෙයකින් නෙමෙයි. මොකද පිනේ මද භාවයයි ඔබලාව මෙතන කොටු කරලා තියෙන්නේ. එනිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න මේ බන්ධනාගාරයේ හිරගෙදර පන්සලක් කරගන්න. මොකද ඔබ පින ශක්තිමත් කරගෙන මෙතනින් එළියට ගියොත් ඔබට නැවත මෙතෙන්ට එන්න තියෙන අවස්ථා අඩු වෙනවා. එනිසා ඔබ බන්ධනාගාරයේ පන්සලක් කරගන්න, බන්ධනාගාරයේ ආරණ්‍යයක් කරගන්න. එහෙම කරගන්නේ කොහොමද කියන කාරණේ මතු කරද්දී නිරේතුරුවම පින්වතුල්ලා මුලින්ම අර සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව හිතන්න දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුව තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව බුදුරජාණන් වහන්සේයි අපිට මේ කටුක සංසාර භව ගමන පිළිබඳ මේ සත් ධර්මයේ තුලින් මේ සියල්ල මතු කරලා පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි සාරා සංක කල්ප ලක්ෂ ගානක ඉඳලා මේ මාර්යාගේ බන්ධනාගාරය තුල බන්ධනාගාර ගත වෙච්ච පිරිසක්මයි. ඔබ බන්ධනාගාර ගත වෙලා තියෙනවා වගේම මමත් බන්ධනාගාර ගත වෙච්ච හාමුදුරු කෙනෙක්. මම බන්ධනාගාර ගත වෙලා තියෙන්නේ මේ මැගසින් බන්ධනාගාරේ නෙමේ, මේ මාර්යාගේ බන්ධනාගාරය තුල සාරා සංක කල්ප ලක්ෂ ගානක් බන්ධනාගාර ගත වෙච්ච මිනිස්සු සත්වයෝ අපි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතයේදී ඔබ මේ බන්ධනාගාරයෙන් මිදලා ගියා කියලා ඔබ සිරගත වීමෙන් කවදාක්වත් මිදෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඔබ මේ මාර්යාගේ බන්ධනාගාරයෙන් යම් දවසක මිදෙන්නේ අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වුණ වෙලාවෙමයි. ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච දවසේ
ඔබ මාරයාගේ බන්ධනාගාරය ආත්මභාව හතකට සීමා කරගන්නවා. සුගතිය කියන බන්ධනාගාරය. ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න ඕනේ. මම කවදාද මේ සිරගෙදරින් මිදලා යන්නේ කියන කාරණේ හිතන්න නෙමෙයි. මම මේ සිරගෙදරින් මිදලා මේ ගේට්ටුවෙන් එළියට ගියත් මම මාරයාගේ බන්ධනාගාරය තුලටමයි යන්නේ. ඒ නිසා මම දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතයේ උතුම් ආර්යෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරලා මට පිං මදි මට කුසල් මදි කියන මේ විචිකිච්ඡා සහගත සිත් පරාදය කරලා මේ බන්ධනාගාරය පන්සලක් කරගෙන ආරණ්‍යයක් කරගෙන පින ශක්තිමත් කරගන්න. එහෙම නැත්නම් කුසල් ධර්මයන් ශක්තිමත් කරගන්න. මං හිතනවා ඔබ මේ ව්‍යායාමයේ තුල යෙදුනොත් ඔබ බන්ධනාගාරගත වුණේ ඔබේ පිනටමයි. නමුත් ඔබ බන්ධනාගාරගත වෙලා තියෙන්නේ ඔබේ අකුසලයක් නිසා. කෙනෙක් සමාජයේ නිදැල්ලේ ජීවත් වෙද්දී තව කෙනෙක් සමාජයේ මේ විදියට හිර වෙලා කොටු වෙලා ජීවත් වෙන්නේ ඔබේ සංසාරයේ අකුසල් විපාකයක්. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අකුසලයේ තුලින් කුසලයේ මතු කරගන්න. නමුත් ඔබ බන්ධනාගාරගත වෙලා ඔබ බන්ධනාගාරය තුලත් සිල්පද බිඳ ගන්නවා නම් බන්ධනාගාරය තුලත් ලෝභ ද්වේෂ මෝහයන් නැති කර ගන්නවා නම් අපි මොකද්ද කරන්නේ? අකුසලයේ නිසා තව අකුසල් රැස් කර ගන්නා වූ අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඔන්න තැන. නිරේතුරුවම අකුසල් රැස් කිරීම නිසා අතීත අකුසල් වල ඵලයේ හැටියට නැවත නැවත අකුසල් රැස් කර ගන්න අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. නිරේතුරුවම අතීතේ අකුසලයක් මට විපාක දෙන මේ මොහොතේ මං ඒ අකුසලය කුසලයෙන් යටපත් කර ගන්නවා කියන කාරණේ මතු කර ගන්න. මොකද ඔබ අවංකව දැන් දන්නවා Tamanට මේ අකුසලයක් විපාක දෙන්නේ කියලා. කෙනෙක් නිදහසේ සමාජ ජීවත් වෙද්දී ඔබ හිර වෙලා ජීවත් වෙන්නේ ඔබ සංසාරේ කාවහරි සිර කරගත්ත නිසාමයි. ඒ නිසා නිරේතුරුවම ඔබ මේ ලැබුවා වූ අකුසල් විපාකය ඔබ ශක්තිමත්ව ජීවිතයේ තුලින් ධර්මානුකූලව ගලපාගත්තේ නැත්නම් ඊළඟ ජීවිතේ අනිවාර්යයෙන්ම සතර අපායමයි උරුම. ඒක කිසි සැකයක් නැහැ. මම මේ ධර්මානුකූලවයි කියන්නේ. මේ ජීවිතේ මනුස්ස ආත්මයක් ලැබලා බන්ධනාගාරගත වුණත් ඒ අකුසලයක් නිසා යුනේ ඔබේ අකුසලය නිවැරදිව ජීවිතයේ තුලින් හඳුනගෙන කුසලයේ තුල ඔබ ශක්තිමත් නොවුනොත් ඊළඟ ජීවිතයේ පුතේ අනිවාර්යයෙන්ම සතර අපාය කියන බන්ධනාගාරයටයි වැටෙන්නේ. සතර අපාය කියන බන්ධනාගාරයට වැටුනොත් කල්ප ගානකට අපිට ගැලවීමක් නැහැ. ඔය අපේ මනුස්ස ලෝකයේ තුල ජීවත් වෙන පූසේ කරකෙක් බල්ලෙක් කෙළුවෙක් ගන්නකෝ කවුද ඔය? ලස්සන මිනිස්සේ පෙර ජීවිතේ ලස්සන මිනිස් ජීවිතයක් ලැබලා සිල්පදයක් ආරක්ෂා කළේ නැහැ. අකුසල් මූලයන් ලෝභ ද්වේෂ මෝහයන් වැඩුවා. ද්වේෂය ඇති කරගත්ත කේන්ති ඇති කරගත්ත පලිගැනීම ඇති කරගත්තා. ඇති කරගෙන මැරෙන වෙලාවේ ගැටෙන හිතෙන් මැරිලා අන්න බල්ලෙක් වෙලා ඉපදෙනවා. පූසෙක් වෙලා හරකෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා ඉපදෙනවා. ඉපදිලා කල්ප ගානක් සතර අපායෙන් සතර අපායට වැටිලා නිරයන්ට වැටිලා තමයි කවදාහරි මේ කෙනා එළියට එන්නේ. එනිසා මේසා භයානක බන්ධනාගාර ගතවීමක් මේ භවත්‍රය තුල තියෙනවා. එනිසා ඔබ හිතන්න ඕනේ මේ අවුරුදු 10ක් 20ක් මේක ඇතුළේ වටුනායි කියන කාරණය උපයෝගී කරගෙන ශක්තියක් කරගෙන ඔබ දක්ෂ වුණොත් මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්වීමට අදාළ ඒ උතුම් ආරියෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙනවා කියලා ඇත්තටම ඔබ අතීත අකුසල් විපාකයේ තුලින් කුසලයේ මතු කරගත්තා වූ දක්ෂයෙක් බවටයි පත් වෙන්නේ. අපේ ගරු ස්වාමීන් වහන්සේ අපට නිරතුරුවම සිහිපත් කරන දෙයක් තමයි මේ සංසාර බිය දකින්න දක්ෂවන්න නිරතුරුවම පින් දහම් රැස් කරන්න අපට තිබෙන එකම ආරක්ෂාව අප රැස් කරන්නා වූ පින් සහ කුසල් කියන කාරණේ උන්වහන්සේ අපිට කරුණාවෙන් දේශනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිසා මේ රටේ බොහෝ දෙනෙක් මේ රටේ විතරක් නෙමේ විදේශයන්හි පවා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය මේ සසර බිය දැකලා ජීවිතය සකස් කරගත්තා. ඔබ වහන්සේට මම පින් අනුමෝදන් කරනවා. නැවත වතාවක් මෙතන ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. මේ සංසාර බිය අපට පෙන්වා වදාරමින් අපේ ජීවිතයට ඇති සැනසීම අප වෙත ලංකර දෙන්නට ඔබ වහන්සේ අපට ධර්මීය දේශනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස තවත් ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කිරීම සඳහා. වර්තමාන කාලයේ මාර්ගඵලලාභීන් සිටිය නොහැකි බවට සමාජයේ මතයක් පවතිනවා. නමුත් මේ සමාජය තුලත් මාර්ගඵලලාභීන් සිටිය හැකි බව මා බැහැර කරන්නේ නැහැ.
මේ උතුමන් පැවිදි පාර්ශවයෙන් සහ ගිහි පාර්ශවයෙන් අදටත් ජීවමානව සිටින බවට දැනගත හැක්කේ ධර්මඥානයක් ඇති උතුමන්ලාට පමණක්ද කියලා ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නයෙන් විමසනවා. මෙහෙමයි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මාර්ගඵලලාභී උතුමන්ගෙන් මේ ලෝකය හිස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන මොහොත දක්වා මාර්ගඵලලාභීන්ට මේ ලෝකය විවෘතයි. එතකොට ධර්මයේ අතුරුදහන් වෙනවා කියලා කියන්නේ කොහොමද? මේ ධර්මයේ මේ මොහොතේත් මේ සම්දිට්ඨිකව තියෙන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිසා. උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට විනය කාරණා 227ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය. දැන් පින්වතුල්ලා ආරක්ෂා කරන්නේ පංචශීලයේ සිල්පද පහයි. නමුත් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට ප්‍රාතිමෝක්ෂ සීලයේ සිල්පද 227ක් තියෙනවා. මේ සිල්පද 227න් බරපතල සිල්පද හතරක් තියෙනවා. ඒකට කියනවා සතර පරාජිකා කියලා. මේ සතර පරාජිකාවන්ගෙන් එක සිල්පදයක් බිඳුනොත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකගෙන් ඒ උපසම්පදා භික්ෂුවට උපසම්පදා සීලයත් භික්ෂුත්වයත් අහිමි වෙනවා. ඒක හරියට දෙකට පැලිච්ච කළු ගලක් වගේ කියනවා. ආයිමත් හාවෙන්නේ නැහැ. කරටිය කැඩිච්ච පොල් ගහක් වගේ කියනවා. නැවත හාවීමක් නැහැ. ඒ කියන්නේ මේ සතර පරාජිකා හතරෙන් එකක් දුර්වල කරගත් තැනදී ඒ ස්වාමින් වහන්සේට උපසම්පදාවත් භික්ෂුත්වයත් දෙකම අහිමි වෙනවා. නමුත් පින්වතුනි, මේ මොහොතේ මේ ලෝකේ මේ උතුම් සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ, බුරුමේ, තායිලන්තයේ වගේ රටවල් වල මේ උතුම් උපසම්පදා සීලය සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන දසදහස් ගණනක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ජීවත් වෙනවා. ඒ නිසා ඒ සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෙට දේශනා කරනවා. පටිච්ච සමුප්පාදයේ සතර සටිපට්ඨාන ධර්මයන් සප්ත බොජ්ජංගයන් ලෝකෙට දේශනා කරනවා. ඒ නිසා ඒ ධර්මය දේශනා කරන තාක්කල් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා අනාගතයේ යම් දවසක සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව ඉතුරු වෙන දවසක් එනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ තමයි අවසාන සතර පරාජිකා හතර ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ. මේ අවසාන සතර පරාජිකා හතර ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා ස්වාමීන් වහන්සේ අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් වෙලා යනවා. මොකද ඉන් පස්සේ උතුම් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරන කිසිම ස්වාමින් වහන්සේ නමක් මේ ලෝකේ නැහැ. සියලුම ස්වාමින් වහන්සේලා එදාට දුස්සීල භාවයට පත් වෙලා. ඒ දුස්සීල භාවයට පත්වීම නිසාම එදාට ඒ දුස්සීල ස්වාමින් වහන්සේලා මේ සූත්‍ර විනය අභිධර්ම මේ සියලුම පතපොත ගිනි කියලා විනාශ කරලා දානවා. මොකද ඒවා තිබ්බොත් උන්වහන්සේලාට පැවැත්මක් නැහැ. ඒ නිසා ඒ සතරපරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ අන්න එදාට ශාසනය අතුරුදහන් වුණා. ඉන්පස්සේ ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ නැහැ. ඉන්පස්සේ ආයිමත් අපිට ආරෂ්ඨාංගික මාර්ගය මතු කරලා දෙන්නේ තවත් අවුරුදු 125ක් විතර ගියාට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීමයි. නමුත් සතරපරාජිකා සියල්ලෙන් දුර්වල වුණත් පන්සල් තියෙනවා, එදාට ආරණ්‍ය තියෙනවා, මිනිස්සුයෝ දන් දෙනවා, කාසාය කණ්ඩකලා දක්වා ශාසනේ ඉදිරියට ගලාගෙන යනවා. නමුත් ධර්මයේ අර්ථය අතුරුදහන් වෙනවා. මොකද ශාසනය කියන්නේ පන්සලවත් ආරණ්‍යවත් පින්කම්වත් නෙමේ. ශාසනය කියන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි, මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයයි ශාසනය කියලා කියන්නේ. එනම් යම් දවසක ආරෂ්ඨාංගික මාර්ගයේ අතුරුදහන් වුණ වෙලාවේ ශාසනය අතුරුදහන් වෙලා යනවා. නමුත් පන්සල්, ආරණ්‍ය, කාසාය, කණ්ඩකලා දක්වාම ගලාගෙන යනවා. එහෙමනම් ඔබ දකින්න මේ මොහොතේ උතුම් සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේලා දසදහස් ගණනක් මේ දෙරණේ ජීවත් වෙනවා.
එනං ඔබ තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ. මට මේ ජීවිතේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ලබන්න පුළුවන් කියන විශ්වාසය ඔබ තුළ අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. මේ ආකාරයට උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරන උතුම් ආර්යයන් වහන්සේලා මේ ලෝකයේ වැඩ සිටිනවා. උන්වහන්සේලාගේ ශක්තිය, උන්වහන්සේලාගේ උතුම් බලය නිසාද ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ මේ තරමටවත් රඳා පවතින්නේ? නෑ, මෙහෙමයි. කෙනෙක්ගේ බලය තුලින් ලෝකයක් නිවැරදි වෙනවා කියන කාරණයක් ධර්මයට අදාළ නෑ නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුණාද? මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් පුළුවන් කමක් තිබ්බේ නෑ ලෝකය නිවැරදි කරන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේට අවම වශයෙන් තමන්ගේ මස්සිනා බවට පත්වෙච්ච දේවදත්තවත් නිවැරදි කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. තමන්ගේ මාමා බවට පත් වෙලා හිටියර සුප්‍රබුද්ධ රජතුමාවත් නිවැරදි භාවයට පත් කරගන්න පුළුවන් කමක් ලැබුණේ ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර නිසා ඒගොල්ලන්ගේ දුකට වැටුණා. ඒ නිසා නිරේතුරුවම පින්වතුල්ලා දකින්න ඕනේ මේ මොහොතේ මේ ලෝකේ යම් සාමකාමී බවක් තියෙනවා නම් ඒ සාමකාමී ලෝකය ගොඩනැගිලා තියෙන්නේ මේ උතුම් බුදුදහමේ අර්ථයන් නිසායි කියන කාරණේ. මේ බෞද්ධ ජනතාව ලෝකයේ තුල තියෙන බෞද්ධ ජනතාව සද්ධාවෙන් දුර්වල වෙලා සීලෙන් දුර්වල වෙලා මේ සද්ධර්මයේ අර්ථයන් බිඳ වැටෙන තැන මුළු ලෝකයේම සාමය බිඳ වැටිලා යනවා. මේ මොහොත දක්වා ලෝකයේ තුන්වෙනි ලෝක යුද්ධයක් පැමිණීම වැළැක්විලා තියෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් නිසාමයි. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම රත්නය ඔස්සේ මේ බෞද්ධ ජනතාව සද්ධාවෙන් සීලෙන් දානෙන් මෛත්‍රියෙන් සමාධියෙන් බෞද්ධ ජනතාව ශක්තිමත් වෙනකොට අනිත් ආගම්වල පින්වතුල්ලාට සිද්ධ වෙනවා බුදුදහමේ ශක්තියට ඔරොත්තු දෙන්න, බුදුදහමෙන් එන අභියෝගයන්ට ඔරොත්තු දෙන්න, ඒ ආගම්වලත් ගුණාත්මකභාවය වැඩි කරගන්න. මොකද ඒ ආගම්වල ගුණාත්මකභාවය වැඩි කරගත්තේ නැත්නම් මේ බුදුදහමෙන් එන්නා වූ ශක්තියට ඔරොත්තු දෙන්න මූණ දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ බුදුදහම තුල අපිට මතු කරලා පෙන්වන මේ දානය, සීලය, මෛත්‍රිය, සමාධිය තුල ඒ සෑම ආගම කම පින්වතුල්ලා ක්‍රිස්තියානි වේවා මුස්ලිම් ආගමේ වේවා හින්දු ආගමේ වේවා එම පින්වතුල්ලාගේ ආගමික වත්පිළිවෙත් මේ බුදුදහමට අදාළව ශක්තිමත් භාවයට පත් කරගෙන තියෙනවා. එම ශක්තිමත් නොකරගත්තොත් මේ බුදුදහමෙන් එන්නා වූ අභියෝගයට එම පින්වතුල්ලාට මුහුණ දෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සීලෙන් ත්‍යාගයෙන් එහෙම නැත්නම් සද්ධාවෙන් සමාධියෙන් මෛත්‍රියෙන් බෞද්ධ ජනතාව ශක්තිමත් වෙන්න වෙන්න ඒ ආගමික නායකයන් තමන්ගේ ජනතාවත් මෛත්‍රිය තුල සමාධිය තුල සීලය තුල ශක්තිමත් කරනවා. මේ ශක්තිමත් භාවය තුලයි මේ මොහොතේ මේ ලෝකේ සාමකාමී බව මේ තරමින්වත් රැකිලා තියෙන්නේ. යම් මොහතක බෞද්ධ ජනතාව සද්ධාවෙන් සීලෙන් දානෙන් මෛත්‍රියෙන් වැටුණ ගමන් මොකද වෙන්නේ? අනිත් ආගම් වලට තරග කරන්න තරගකරුවෙක් නැති වෙනවා. ඒ නැති වෙච්ච තැන ඒ ආගම් වලත් ගුණාත්මක භාවය පල්ලෙහාට වැටෙනවා. මොකද ඒගොල්ලන්ට තරගකරුවෙක් නැහැ තරග කරගෙන ඉස්සරහට වෙන්න. නමුත් මේ මොහොතේ බුදුදහමේ අර්ථයන්ට අදාළව ඒ අය තමන්ගේ ධර්මයන් ගුණාත්මක භාවයට පත් කරලා ශක්තිමත් කරගන්නවා. එම ශක්තිමත් නොකරගත්තොත් ඒ ආගම් වලට විවේචන මතුවෙනවා ලෝකෙ ඉදිරියේ. ඒ නිසා පින්වතුන් දක්ෂ වෙන්න මේ බුදුදහම මතු කරලා පෙන්වන මෛත්‍රිය, සමාධිය, දානය, සීලය මේවායේ ශක්තිය තුලිනුයි මේ මොහොතේ මේ ලෝකේ මේ තරමින් හෝ සාමකාමී වාතාවරණයක් සකස් වෙලා තියෙන්නේ. යම් මේකින් මේ බෞද්ධ ජනතාව සද්ධාවෙන් සීලෙන් සමාධියෙන් මෛත්‍රියෙන් වැටුනොත් එදාට මුළු ලෝකෙම සදාචාරාත්මක බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒක ලෝක ධර්මයක්මයි. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕන හිතන්නේ දෙවියනේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් ධර්මයේ නාමයෙන්මයි මේ මොහොතේ මේ ලෝකේ මේ තරමින්වත් සාමකාමී භාවයක් ගොඩනැගිලා තියෙන්නේ කියන කාරණය ජීවිතයේ තුලින් මතු කරගෙන සද්ධාව තුල තව තව ශක්තිමත් වෙමින් මේ ලැබුවා වූ ලස්සන බෞද්ධ ජීවිතයෙන් ගන්න උතුම්ම හරය උතුම්ම ඵලය ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මතු කරගන්න. එහෙම නැතුව සාමින් වහන්සේලා ධර්මයේ තුල ජීවත් වුණායි කියන කාරණේ ලෝකයේ සාමයේ ලැබෙනවායි කියලා කියන්න බෑ. සාමින් වහන්සේලා ධර්ම මාර්ගයේ තුල ජීවත් වෙද්දී සාමින් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සීලයේ තුල ශක්තිමත් වෙද්දී ඒ ශක්තිමත් භාවය නිසා ගිහි පින්වතුල්ලා සීලය තුල ශක්තිමත් වෙනවා. ගිහි පින්වතුල්ලා දානය තුල ශක්තිමත් වෙනවා. ගිහි පින්වතුල්ලා මෛත්‍රිය සමාධිය තුල ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙද්දී ඒ ගිහි පින්වතුල්ලාගේ ශක්තිමත් භාවය තුල සමාජයේ සදාචාරාත්මක ගුණයන් තව තව ශක්තිමත් භාවයට පත් වෙනවා.
එනිසා නිරේතුරුවම ස්වාමීන් වහන්සේලා උතුම් ප්‍රාතිමෝක්ත සීලයන් ආරක්ෂා කරගෙන ශක්තිමත් ජීවිත ගත කරන්න ඒ ස්වාමීන් වහන්සේලාගේ සාමීචි පටිපන්න ගුණය උපයෝගී කරගෙන සමාජයත් ගුණාත්මක භාවයට පත්වෙනවා කියන කාරණය තමයි එතනින් අපි මතු කරගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඔබ ඉදිරිපත් කරන්නට ලබා දුන් තවත් ප්‍රශ්නයක් මා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්ස, එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන සමය හා අද පවතින සමාජ වාතාවරණය අනුව බලන විට සන්නිවේදන හා ජනමාධ්‍ය මිනිසුන්ට කෙලෙස් වගුරුවන මෙවලම් දෙකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙම තාක්ෂණ ක්‍රමවේදය මිනිස් ජීවිතයට වැඩදායක ලෙස භාවිතයට ගැනීම පිණිස උපදෙස් කිහිපයක් ලබා දෙන්න. මෙහෙමයි, වර්තමාන සමාජයේ තාක්ෂණයේ දියුණුව කියන්නේ, මාධ්‍ය දියුණුව කියන්නේ හේතුඵල ධර්මයක්. මේක මොකෝ වෙන හේතුවක් නෙමෙයි, මේක හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ මොකද්ද? පින්වතුල්ලාගේ කුසල් සංස්කාරයන්ගේ ඵලය තමයි තාක්ෂණය කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. දැන් අපි තාක්ෂණයේ අපි වෛද්‍ය විද්‍යාව තුල බලන්න, එහෙමත් නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රය තුල බලන්න, මේ සෑම තැනකම මතුවෙනා වූ මේ තාක්ෂණයේ දියුණුව කියන්නේ පෙර සංසාරයේ පින්වතුල්ලාගේ කුසල් සංස්කාරයන්ගේ විපාකයක්මයි. ඒක බෞද්ධද, ක්‍රිස්තියානිද, හින්දුද, මුස්ලිම්ද කියන කාරණේ අදාළ නැහැ. මොකද පින කියන කාරණේ කරන්නේ බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ජනතාවත්, මුස්ලිම් ජනතාවත්, හින්දු ජනතාවත්, මේ ලෝකවාසී සෑම කෙනෙක්ම පින කියන කාරණේ තුල තියෙනවා. සද්ධාව කියන කාරණේ පිට මේ අන්‍යාගම් තුල පිංගතුලා තුල නැහැ. නමුත් පින කියන කාරණේ, සීලය කියන කාරණේ, මෛත්‍රිය කියන කාරණේ, සමාධිය කියන කාරණේ අන්‍යාගමික පිංගතුල්ලාගේ ජීවිත තුලත් ක්‍රියාත්මක වෙනවා. එනිසා මේ මොහොතේ මේ සමාජය තුල මතුවලා තියෙනා වූ මේ සෑම සැප සම්පතක්ම කියන්නේ පෙර දානේ සංස්කාරයන්ගේ ඵලයක්මයි. දැන් බලන තාක්ෂණය තුලින් අපිට ලෝකය කොච්චර පහසු කරලා දෙනවද? ඒ තාක්ෂණය තුලින් ලෝකය පහසු කළා කියන්නේ මොකද්ද? ජනතාවගේ ආයුෂ වර්ණය, සැපය, බලේ වැඩිභාවය එකෙන් අපිට පේන්නේ. තාක්ෂණයේ දියුණුව නිසා, වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව නිසා කොයිසම් මිනිස්සුයෝ මරණින් ජීවිත ගලව ගන්නවද කියලා බලන්න. ඒතොර මේ කුමක්ද මේ තාක්ෂණයේ හැටියට ලෝකයේ තුල, මාධ්‍ය දියුණුව හැටියට ලෝකයේ තුල මතුවලා ඉන්නේ? ජනතාවගේ කුසල් සංස්කාරයක් තමයි මතුවලා ඉන්නේ. දැන් ඔබ බලන්න, ඔබ කඩේකට ගියාට පස්සේ කොයිසම් කෑම බීම, කොයිසම් විසිතුරු දේවල් තියෙනවද කියලා. නමුත් අපි පුංචි කාලේ කඩේකට ගියාම කඩේ තිබ්බේ මොකද්ද? ආරම්භික ටිකක්, බුල්ට ටොපි ටිකක්, විස්කිරිඤ්ඤා ටිකක් විතරයි. ඊට වඩා දෙයක් අපි කඩේක දැක්කේ නෑ. නමුත් අද ඔබ කඩේකට ගියාම ඔබට ගන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මොකක්ද මේ? මේ කුසල් සංස්කාරයන්ගේ ඵලයක් මේ ජනතාව විඳින්නේ. පෙර ජීවිතේ මිනිස්සු හැටියට ජීවත් වෙලා ඒ මිනිස්ස ජීවිතේ තුල අපි දුන්නා වූ දානයන්ගේ ආනිසංසයන්ගේ ඵලයයි මේ ආයුෂ වර්ණය, සැපය, බලය හැටියට අපි මේ භුක්ති විඳින්නේ. ඒ නිසා මිනිස්සයා පින් කරන්න තව තව මේ තාක්ෂණයේ දියුණුවභාවයට පත් වෙනවා. මිනිස්සයා පින් කරන්න තව තව මේ මාධ්‍යයන් ලෝකයේ එකම ගම්මානයක් බවට පත් වෙනවා. දුරස්තභාවය අයින් වෙලා කිට්ටුභාවයට පත් වෙනවා. මිනිස්සයා පින් කරන්න අනාගතේ මීට වඩා මේ කඩ සාප්පුවල විසිතුරු රසවත් බඩු භාණ්ඩ ආහාර වලින් පිරීලා ඉතිරිලා යනවා. මොකක්ද මේ පිරේ ඵලයක්? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දන් දෙන කෙනාට ආයුෂයේ වර්ණයේ සැපයේ බලයේ කියන කාරණා හතර ලැබෙනවා කියලා. එහෙනම් ඔබ මේ වර්ණයේ සැපයේ බලයේ හැටියට මේ ලෝකයේ තුලින් මේ මොහොතේ ලබන්නේ කුමක්ද? පෙර දානේ සංස්කාරයන්ගේ ඵලයක්මයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර කියන්නේ මායාවක් කියලා. ඔන්න ඔතනයි අපි හඳුනා ගන්න ඕනේ. මේ මාධ්‍යයන්ගේ දියුණුව සංස්කාරයක් හැටියට අපි ඉදිරියට එනකොට මේ රසවත් ආහාර, විසිතුරු ඇඳුම්, පැළඳුම් මේ සියලු දෙයක්ම පෙර ජීවිතේ පිනේ ඵලයේ හැටියට අපි ඉදිරියට එනකොට මාධ්‍ය දියුණුව තාක්ෂණික උපකරණ අලුතෙන් නිෂ්පාදනය වෙලා ලෝකෙට එනකොට අපි දකින්න ඕනේ මේ සංස්කාර කියන්නේ මායාවක් කියලා. මේ රූපය කියන්නේ මායාවක් කියලා. නමුත් අපි මොනම අවස්ථාවකවත් මේ සංස්කාර, එහෙම නැත්නම් රූපය මායාව හැටියට දකින්නේ නැහැ. මේ මාධ්‍ය කියන්නේ මායාවයි කියන කාරණේ අපි දකින්නේ නැහැ. මේ තාක්ෂණයේ දියුණුව කියන්නේ මායාවයි කියන කාරණේ අපි දකින්නේ නැහැ.
මේ කඩවල්වල බඩු බාණ්ඩ පිරිලා රසවත් බාණ්ඩ පිරිලා තියෙන දේවල් මායයි කියන කාරණය, රූපය මායයි කියන ධර්මතාවය තුල අපි දකින්නේ නැහැ. එහෙම නැත්නම් මේවා ලැබෙන අපේ කුසල් සංස්කාර මායය කියන කාරණේ අපි දකින්නේ නැහැ. ඒ නිසාම පිංගතුනේ පෙර පින නිසා අපිට ලැබුණා වූ මේ සෑම දෙයක්ම අපි නැවත අකුසල් උදෙසාමයි උපයෝගී කරගන්නේ. පෙර අපේ පින නිසා මේ ලෝකයේ මෙච්චර කිට්ටු කරලා තියෙන මාධ්‍ය අපි නැවත නැවත ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගන්න උදෙසාමයි උපයෝගී කරගන්න. පෙර පින නිසා අපිට තාක්ෂණය නිසා වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වෙලා තියෙනවද? දැන් කෙනෙක් මරණාසන්න වෙනවා. ඒ මරණාසන්න වෙන කෙනා මුළු ජීවිතේම මොකද කළේ? සිල්පද බිඳගත්තා. සිල්පද බිඳගෙන මරණාසන්න වෙච්ච වෙලාවේ දැන් එයා රෝහලට ගියාට පස්සේ අර නවීන තාක්ෂණික උපකරණ නිසා එයාගේ ජීවිතේ බේරෙනවා. නමුත් එයා ජීවිතේ බේරගත්තේ කුමක් නිසාද? අර නවීන තාක්ෂණික උපකරණ නිසා. ඒ නවීන තාක්ෂණික උපකරණ ලෝකෙට ලැබුණේ කුමක් නිසාද? මිනිස්යාගේ කුසල් සංස්කාර නිසා. එනම් බලන්න මේ කුසල් සංස්කාරවල ඵලය හැටියට තාක්ෂණය තුලින් තමන්ගේ ජීවිතයේ මරණින් බේරාගත්තත් ඒ බේරාගත් ජීවිතය උන් නැවතත් යොදන්නේ ලෝභ ద్వේෂ මෝහ අකුසල් උදෙසාමයි. නැවතත් එයා ජීවිතයේ යොමු කරන්නේ සිල්පද බිඳ ගැනීම උදෙසාමයි. ඒ නිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න මාධ්‍ය දියුණුවක් තියෙනවා නම් ඒ මාධ්‍ය දියුණුව තුලින් ඔබ ගන්න ඕනේ ධර්මානුකූල ප්‍රතිඵලයන් පමණක්මයි. මාධ්‍ය දියුණුව තුලින් ඔබ ලබන්න ඕනේ අලෝභ අද්වේෂ අමෝහ ධර්මයන්මයි. ඔබේ මාධ්‍ය දියුණුවෙන් ඔබ ලෝභ ద్వේෂ මෝහයන් ජීවිතයට එකතු කරගත්තොත් නිරතුරුවම ඔබ දකින්න ඕනේ අතීත සංස්කාරයන්ගේ කුසල් සංස්කාරයන්ගේ ඵලයන් නිසා මේ ලැබුණා වූ සෑම දෙයක්ම අපි නැවත අකුසලයේ උදෙසා යොමු කරගන්නවායි කියන කාරණේ. දැන් රසවත් ආහාර පාන අපිට ලැබෙනවා. මේ රසවත් ආහාර පාන අපිට දැන් ලැබෙන්නේ ඇයි? පෙර කුසල් සංස්කාරයක් නිසා. දානේ ආනිසංසයක් මේ අපි ලබන්නේ. නමුත් ඒ දානේ ආනිසංස ලැබනකොට අපි මේ සංස්කාර කියන්නේ මායය කියන කාරණේ නොදන්නා නිසාම ඒ ආහාර කිසිම පාලනයකින් තොරව අනුභව කරලා මාරාන්තික ලෙඩ රෝග අපි ඇති කරගන්නවා. අන බලන්න සංස්කාර මායය කියන කාරණේ හඳුනාගත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පෙර පින නිසා අපිට ලැබෙන්නා වූ මේ සෑම අපි කැමති දේවල් මාර ධර්මයන් හැටියට දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ආහාරය දැස බලද්දී පුත්‍ර මාංශය අනුභව කරන ආකාරයෙන් ඒ ආහාරය අනුභව කරන්නේ ආහාරය දැස බලන්න කියලා. පුත්‍ර මාංශය අනුභව කරනවා කියන්නේ මොකක්ද? එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ එකම සුරතල් දරුවාවත් අරගෙන කාන්තාරේ ගමනක් යනවා. ආහාර අරගෙනයි යන්නේ. නමුත් කාන්තාරේ මැද්දට යද්දී තමන්ගේ ආහාර ටික ඉවර වෙනවා. තමන්ගේ ආහාර ඉවරුන නිසා දැන් තුන් දෙනාම කුසගින්නේ මැරෙන්නයි යන්නේ. දරුවා හොඳටම දැන් කලන්තේ දාලා තියෙන දරුවා මැරෙනවා කියන කාරණය අම්මයි තාත්තයි දන්නවා. ඒ නිසා මේ අම්මා තාත්තා තීරණය කරනවා අපි තුන් දෙනාම මැරෙන එකේ තේරුමක් නැහැ. දැන් මේ දරුවා මරණාසන්න මොහොතේ ඉන්නේ. ඒ නිසා අපි දෙදෙනා මේ කැලෙන් එතර වීම උදෙසා මේ දරුවා මරාගෙන තමු කියලා. මේ අම්මයි තාත්තයි තමන්ගේ අර මරණාසන්නව හිටිය දරුවා මරාගෙන කනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඒ අම්මා තාත්තා යම් පිළිකුලකින්ද යම් අකමැත්තකින්ද තරුවා තමන්ගේ පුතාගේ පුත්‍ර මාංශය කන්නේ? ඒ වගේ ආහාරය මේ ශරීරය පෝෂණය උදෙසා පමණක් ජීවිතයට ගන්න කියන කාරණේ. එසේ නොවන තැන අතීත පින නිසා අපිට ලැබෙන මේ සුන්දර ආහාර රටාව අපි නැවත අකුසලයේ උදෙසා යොමු කරගෙන බලවත් රෝගාබාධ ඇති කරන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අහපු ප්‍රශ්නේ තමයි මාධ්‍ය දියුණුව කොයි ආකාරයෙන්ද අපි උපයෝගී කරගati යුත්තේ කියන කාරණය. ඒක නිරේතුරුවම මාධ්‍ය කියන්නේ ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක් ලෝකයේ දියුණුව උදෙසා, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මාධ්‍ය උපයෝගී කරගati යුත්තේ ධර්මයේ අර්ථයන් රැඳෙන දිශාවටමයි. ධර්මයේ අර්ථයන් දුර්වල වෙන දිශාවට ඔබ මාධ්‍ය උපයෝගී කරගත්තොත් ඒ උපයෝගී කර ගැනීම තුල ඔබ අතීතේ පිනක් විපාක දෙන මොහොතේ ඒ පින තුලින් අකුසලයක් රැස් කර ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. නමුත් සියලු දෙනාම මේ මාර්ගය තුල ගමන් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අපිට හැමෝටම එහෙම කියන්නත් බෑ. නමුත් ඔබ දක්ෂ වෙන්න කවුරු කොයි දිශාවට ගියත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල උඳයි නම් මේ ලැබෙන සංස්කාරයන් භුක්ති විඳින්න Taman දක්ෂ වුණොත් මාධ්‍ය කොයිසම් අපි වැරදි කියලා දැක්කත් ඒ වැරදි මාධ්‍ය තුලින් අපිට සුන්දර ධර්මයක්ම මතු කර ගැනීමේ ශක්තිය තියෙනවා. අපේ ප්‍රඥාව අපි වර්ධනය කරගන්නා තරමටම මේ ලෝකයේ සැබෑම සුන්දර දේ අපට හිමි වෙනවා ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ආකාරයට. ඒ නිසා ඔබේ ප්‍රඥාව වර්ධනය උදෙසා
සඳහා නිරතුරුවම උත්සාහ ගන්න. භාවනාව කියලා කියන්නේ බුදුදහමේ හදවත. භාවනාව පිළිබඳව ප්‍රශ්නයක් ඔබ අතරින් කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතාමත් සතුටින් මා මේ ප්‍රශ්නය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. භාවනා කිරීමේදී විනාඩි 20ක් පමණ ගිය විට මාගේ ශරීරය මුළුමනින්ම සැහැල්ලු වී ගිය විට ඊට සුළු වේලාවකට පසු කිසිම ඇසීමක් හෝ දැනීමක් නොමැතිව පැයකට ආසන්න කාලයක් ගත වෙනවා. මේ කාලය තුල ශරීරය ඍජුව වාඩි වී සිටි ලෙසම පවතිනවා. නිින්ද යන්නේත් නැහැ. නමුත් භාවනා කමටහනත මට අමතකයි. මෙම තත්ත්වෙන් මිදී ඉදිරියට භාවනාව පවත්වා ගැනීම කරන්නේ කෙසේදයි පහදා දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙමයි, දැන් ඔතනදී ඔය කතා කරන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳ. දැන් ඇත්ත වශයෙන්ම මුලින්ම අපි කල්පනා කරන්න ඕනේ කෙනෙක් භාවනාවක් වඩනවා නම් ඇයි අපි භාවනා කරන්නේ කියන කාරණය. ඒක මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ. ඇයි අපි භාවනා කරන්නේ? දැන් මොකද සමාජයේ එක 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 හේතු නිසා භාවනා කරන අය ඉන්නවා. තමන්ගේ ජීවිතයේ තියෙන සංකීර්ණභාවය යටපත් කරගන්න සමහරු භාවනා කරනවා. තමන්ගේ විසිරෙන්නා වූ හිත එක්තැන් කරගන්න සමහරු භාවනා කරනවා. සමහරු අර රූපාවචර අරූපාවචර භ්‍රමතලවලට යන්නේ භාවනා කරනවා. තව සමහරු තුම් නිවන් මාර්ගයේ සාක්ෂාත් කරගන්න භාවනා කරනවා. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රය තුලින් භාවනාව කියන කාරණය යොමු කරන්නේ මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන දිශාවටමයි. එනිසා බෞද්ධ පින්වතුන්ලා නිරතුරුවම භාවනාව ජීවිතයට එකතු කරගත යුත්තේ අපේ කෙලෙස් ධර්මයන් තුනී කරලා මේ උතුම් ධර්මාබෝධය කියන ඡන්දය ජීවිතය තුළින් ඇති කර ගැනීම උදෙසාමයි. එනිසා යම් පින්වතෙක් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා හිතේ සමාධිමත් භාවයට පත් වුණාට පස්සේ ඔබට නොදෙනී යන ස්වභාවයක් දැනෙනවා නම්, පාවෙන ස්වභාවයක් දැනෙනවා නම්, උඩ යන ස්වභාවයක් දැනෙනවා නම්, එහෙම නැත්නම් ආලෝක සංඥාවක් දැනෙනවා නම්, ඔබ සෑම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ ඒ දැනීම කියන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධයේ හිත අනිත්‍යයි කියලා දකින්න. දැන් එක මහත්මෙක් ඇවිල්ලා මට කිව්වා, ස්වාමින් වහන්සේ මං කැලණි විහාරස්ථානේ භාවනා කළා. මං බෝධීන් වහන්සේ ළඟ භාවනා කරද්දී මං ආනාපාන සතියේ වඩමිනුවේ හිටියේ. මොහොතක් යනකොට එක පාට මාව උඩ ගියා. ඒ උඩ යද්දි මං බය වුණා. දැන් ස්වාමින් වහන්සේ මං භාවනා කරන්නේ නැහැ කියලා. මං කිව්වා, මහත්යෝ මහත්යා උඩ යනවා කියලා සකස්ුණේ හිතක්. එහෙම නැතුව මහත්යා උඩ ගියේ නැහැ. මහත්යා උඩ යනවා කියලා දැනුණ වෙලාවේ ඒ හිත අනිත්‍යයි කියලා දැක්කනම් මහත්යා බිමමයි ඉන්නේ කියලා. එනිසා නිරේතුරුවම භාවනා කිරීමේදී ඔබට මේ සකස් වෙන්නා වූ නොදෙනී යනවා, උඩ යනවා, පාවෙනවා, ආලෝක සංඥා පේනවා, මේ සෑම කෙනෙක්ම භාවනාවේ ආස්වාදයන්, සමාධියේ ආස්වාදයන්. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ සමාධියේ ආස්වාදයේ තුල සකස් වෙන මේ සෑම දැනීමක්ම අනිත්‍ය සංඥාවට යොමු කරන්න. එනිසා ඔබට නොදෙනී යනවා නම් ඔබ දැනෙන ස්වභාවය ඇති කරගන්න. නොදෙනී යනවා නම් ඔබ නැවත උවමනාවෙන්ම ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න. කොයිම වෙලාවකවත් භාවනාවේ නොදෙනී යනවායි කියන තැන ඉන්න එපා. ඒ කියන්නේ ආස්වාදයේ බරපතලම හිරවිලිමකයි ඔබ හිර වෙලා තියෙන්නේ. නොදෙනී යනවායි කියන තැනේ ආස්වාදයට කොටු වෙන්න එපා. ඒක සප්තබොජ්ජංගේ ධර්මයන්ගේ කොටුවීමක්. එනිසා නොදෙනී යනවා නම් දැනෙන ස්වභාවය ඔබ ඇති කරගන්න. කොහොමද දැනෙන ස්වභාවය ඇති කරගන්නේ? ආයිමත් ආස්වාස ප්‍රාස්වාසයට හිත ගන්න. හිත ගනලා දැනෙන ස්වභාවය ඇති කරගෙන නිරේතුරුවම ඔබේ හිත උපේක්ෂාව කියන තැනට එනකොට, ඒ කියන්නේ නිරේතුරුවම පංච නීවරණ යටපත් වුණා වූ හිත, කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වුණ හිතක් ඇති වෙච්ච මොහොතේම ඔබ ඉන්පස්සේ සමාධිය පස්සේ දුවන්න එපා. ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ මුලින්ම සමාධිය විදර්ශනා නුවණට ගන්න. මොකද සමාධිය විදර්ශනා නුවණට ගන්න නැතුව අපි සමාධියට ඇලුනොත් ඒක බලවත් අනතුරක්. මේ සමාධියට ඇලුන පින්වතුන්ලා තමයි ඔය රූපාවචර අරූපාවචර භ්‍රමතලවල ජීවත් වෙන්නේ. කල්ප ගානක් ওই භ්‍රමතලවල එරිමිනිය ගොතාගෙන ඉන්නවා. දැනීමක් නැහැ ඒගොල්ලන්ට. අරූපාවචර භ්‍රම ලෝකවල ඉන්න කිසිම භ්‍රමයකට රූපය දැනෙන්නේ නැහැ. රූපාවචර භ්‍රමතලවල ඉන්න භ්‍රමයන්ට රූපය දැනෙනවා. නමුත් පංච නීවරණ යටපත් වුණා වූ සමාධිය ආස්වාදිය තුලයි ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙලා කවදා හරි දවසක ආයිමත් සතර පායට වැටෙනවා. ආයිමත් සතර පායට වැටෙනවා. ඒක තමයි මේ සමාධියේ තියෙන භයානක භාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාධියේ ආස්වාදයට ඇලෙන්න එපා කියලා. ඔබ අතීතයේ සමාධි භාවනාවන් වඩලා රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන මෙතන ඉන්න හැම කෙනෙක්ම අතීතයේ එරදියෙන් ගිහිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ම
අතීතේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාධියෙන් සකස් කරගෙන මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන මෙතන ඉන්න හැම කෙනෙක්ම එ르දියෙන් ගිහිලා තිනවා අතීතෙදී. මෙතන ඉන්න හැම කෙනෙක්ම අතීතේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ඉඳලා තිනවා. කල්ප ගණන් හිටියත් ඒ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ මේ මොහොතේ සමාධිය වැඩුවත් ඒක අනිත්‍ය වූ සංස්කාරයක්මයි. මොකද බ්‍රහ්ම ලෝකේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයට ගියත් කවදා හරි දවසක ආයිමත් අපි සතර පායට වැටෙනවා. දැන් බලන්න මේ ලෝකයේ හට ගැනීම පිළිබඳ දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ කල්ප විනාශකින් පස්සේ මේ කල්ප විනාශය සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සිදුවෙන කල්ප විනාශයෙන් පස්සේ ආයිමත් ලෝකය හට ගන්නවා. ඉරවල් හතක් පහයලා මේ මුළු පෘථිවියම ගිනි අරගෙන ඉවර වුණාට පස්සේ ලෝකය ආයිමත් අලුතෙන් හට ගන්නවා. ඒ ලෝකය ආයිමත් අලුතෙන් හටගන්නේ කොහොමද? එදාට මේ මහ පොළොව සම්පූර්ණයෙන්ම යෝගට් එකක් වගේ මිදෙනවා. ඒක මීපැණි වගේ රසවත් කියනවා. මේ මහ පොළොවේ මිදිලා තියෙන යෝගට් එක මීපැණි වගේ සුවඳයි කියලා කියනවා. මෙන්න මේ මීපැණි වගේ සුවඳවත් යෝගට් එක මිදිලා තියෙන කාලේ ලෝකෙ හටගත්ත මුල මේ කල්ප විනාශයෙන් පස්සේ ඉතුරු වෙන එක බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකය මොකද? ආබස්සරා බ්‍රහ්ම ලෝකය. ඒතොර බලන්න මේ ආබස්සරා බ්‍රහ්ම ලෝකය කියන මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලය මේසා කල්ප විනාශකදීවත් විනාශ වුණේ නැහැ. කොයිතරම් ශක්තිමත් පිනක්ද මේ බ්‍රහ්මයින්ට තියෙන කියලා බලන්න. කොච්චර ශක්තිමත් පිනක්ද? කල්ප විනාශයේදී අනිත් දිව්‍ය තලත් විනාශ වෙලා යද්දී මේ මුළු මනුස්සතල සියල්ලම විනාශ වෙලා යද්දී මුළු විශ්වයම අලුගොඩක් වෙද්දී ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ඉතුරු වෙනවා. කොයිසම් ශක්තිමත් පිනක්ද? එතකොට මේ ආබස්සරා බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ ආලෝක සංඥාවෙන් මනුස්ස ලෝකෙට එනවා. ආලෝක සංඥාවෙන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා අර යෝගට් එකේ සුවඳ ඒගොල්ලන්ට දැනෙනවා. යෝගට් එකේ සුවඳ දැනුණාම අන්න තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව ඇති වෙලා මොකද කරන්නේ? මේගොල්ලෝ මේ යෝගට් එක දිවගාල කන්න බලනවා. ඊට පස්සේ මේ දිවගාල කාලා ඊට පස්සේ මේක කඩාගෙන කනවා. ඊට පස්සේ මේක බදාගෙන කනවා. මේ ලක්ෂ ගානක් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ මේ යෝගට් එකේ රසයට වහවැටිලා තෘෂ්ණාවෙන් ඔද්දල් වෙලා ඒ අරූපී කය රූපී කයක් බවට ඒගොල්ලන්ගේ පත් වෙනවා. අනේ එතන තමයි නැවත මිනිස්යාගේ ආරම්භය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බලන්න දැන් ලෝකය විනාශ වෙලා අලුතෙන් හටගත්තා. මං ඔබෙන් ඇහුවොත් ඒ හටගත්තා වූ ලෝකයේ තුල මුලින්ම බිහිුණේ රජතුමාද හොරකමද කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ? උත්තර දෙන්න. දැන් ලෝකය විනාශ වෙලා දැන් අලුතෙන් ලෝකය හටගත්තා. දැන් මේ ලෝකේ පළවෙනි මනුස්ස ප්‍රජාව උනේ කවුද? ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ. තේරෙනවද? ඒ බ්‍රහ්මයෝ කල්ප විනාශකෙදිවත් විනාශ උනේ නැහැ. ඒ තරම් පින ශක්තිමත්. ඒ ආබස්සරා ලෝකේ ආපු බ්‍රහ්මයෝ අර යෝගට් එක තොලගාලා යෝගට් එක අතුරුදහන් වුණා. ඊට පස්සේ අර හතු වර්ගයක් අපි පෙනවා. ඒ හතුවක් අරගෙන හතු අතුරුදහන් වෙනවා. තම්පලා වගේක් එනවා. ඒවා අතුරුදහන් වෙනවා තෘෂ්ණාවෙන් බදාගෙන කන්න ගිහිල්ලා. එක දවසෙන් අස්වැනු දෙන ඇල්සහල් පාල වෙනවා. ඒකත් විනාශ කර ගන්නවා. එතකොට මං ඔබෙන් දැන් අහන්නේ මොකද්ද? මේ අලුතෙන් හටගත්තා වූ ලෝකයේ තුල මුලින්ම මනුස්ස සමාජයේ ඇති උනේ රජතුමාද සොරාද? එහෙම නැත්නම් සොරකමද? මොකද්ද ඇති උනේ? හොරකම. හරි පුතේ. කවුද හොරකම් කළේ? ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ. අන්න බලන්න. තේරෙනවද? ඔබලාට වඩා කවුද ලෝකේ මුලින්ම හොරකම කළේ? මේ ලෝකේ හටගන්න මොහොතේ පුතේ මුලින්ම හොරකමයි ඇති වෙන්නේ. රජ්ජුරුව නෙමේ. මේ ඇල්සහල් සොරකම් කරනකොට මොකද කරන්නේ? මිනිස්සු බවට පත් වෙලා ඉන්නේ මේගොල්ලෝ. මේ මිනිස්සු ඒක රාශි වෙලා තීරණය කරගන්නවා. අනේ මගේ අස්වැනු හොරෙන් කපනවා, මගේ වී අටුව හොරෙන් ගන්නවා. මේවා දැන් අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා සාකච්ඡා කරනවා. පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා හිතලා මේගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ ප්‍රජාව තුළ ඉන්න ශක්තිමත්ම දේහධාරී මිනිස්සයා පාලකය හැටියට පත් කරගන්න. ඔන්න දැන් පාලකෙක් ලෝකේ මුලින්ම රජ්ජුරුව නැත්තම් පාලකයා හටගන්න නියතනයි. ඒතර පාලකයා හටගත්තේ කුමක් නිසාද? හොරකම නිසා. එහෙනම් මේ ලෝකේ පුතේ පාලකයාට ඉස්සෙල්ලා සොරකම සොරා කියන දෙයයි පහළ වුණේ. කවුද සොරකම් කළේ? ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ. අරසා කල්ප විනාශයකදීවත් විනාශ වෙන්නේ නැතුව පිනෙන් ශක්තිමත් වෙච්ච ඒ ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් මේ මනුස්ස ලෝකේ උපත ලැබුව මුල් මනුස්ස ප්‍රජාව පුතේ තුෂ්ණාව නිසාම හොරු බවට පත් වුණා.
මේ ලෝකේ පළවෙනිම හොරා බිහි වෙන්නේ රජුරුව නෙමේ, ඒ හොරකමට යොමු වුණේ වෙන කවුරුත් නෙමේ, ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝමයි. එනිසා ඔබලා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. එනිසා මේ තෘෂ්ණාවේ භයානක භාවය කොච්චරක්ද කියන්නේ, තෘෂ්ණාව කොයිසම් භයානක කටුක දෙයක්ද කියලා බලන්න. කල්ප විනාශයකදී විනාශ නොවුණු ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ, සුවයෙන් ගත කරපු ආබස්සරා බ්‍රහ්මලෝක බ්‍රහ්මයෝ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මනුස්සයින් බවට කය ඝන කරගෙන මේ මහ පොළව කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුන තැන අන්න හොරකම් කිරීමටත් මුලින්ම පෙළඹුණා. තේරෙනවද? එහෙනම් දැන් සමාධිය වඩලා වැඩක් තියෙනවද? සමාධියේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයකට ගියාත් ආයිමත් මනුස්ස ලෝකෙට වැටුන තැන ආයිමත් එයා සතර අපායට වැටෙන කෙනෙක්මයි වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ඔබ සමාධිමත් හිතක් සකස් වෙච්ච වෙලාවේ ඒකට ඉරමිනිය ගොතාගෙන භාවනා කරන්න අවශ්‍ය නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් නිරේතුරුව සමාධිය කියන්නේ මොකද්ද? සප්තබොධංග. දැන් පින්වතුන්ලා මේ බන්ධනාගාරයේ තුල හිටියත් පින්වතුන්ලාට පුළුවන් දවසට නිරේතුරුවම දෙතුන් වතාවක් මේ සප්තබොධංගයන් තුලින් උතුම් සමාධිය මතු කරලා ගන්න. දැන් ඔබ බලන්න, ඔබ බුද්ධ වන්දනාවක් කරනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් දැන් මේ පින්කම කරනවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් වෙනත් දානයක් කරනවා, කෙනෙකුට උදව් කරනවා කියලා හිතන්නකෝ. ඒ පින්කම කරන වෙලාවේ ඔබ තුල සකස් වෙන ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකක්ද? සප්තබොධංගය. සප්තබොධංග කියන්නේ සති, ධම්ම විජය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ කාරණා හතෙන් ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ සප්තබොධංග ධර්මයක්. එනිසා දැන් මේ වෙලාවේ ඔබ ප්‍රීතියෙන් පස්සද්ධිය තුල නේද ඉන්නේ? එතකොට මේ ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද්ද? සප්තබොධංග ධර්මයක්. නමුත් ඔබ සප්තබොධංග ධර්මයක් කියලා මේක හඳුනන්නේ නැහැ. මේක සප්තබොධංග ධර්මයක් කියලා ඔබ හඳුනන්නේ නැහැ. ඒ නිසා ඔබ පින්කමක් කරලා ඇතිවෙන්නා වූ ප්‍රීතිය සතුට තුළින් ඔබ නැවත කාමච්ඡන්දයක්මයි ඇති කරගන්නේ. කාමච්ඡන්දයක්මයි ඇති කරගන්නේ. ඒ නිසා පින්වතුල්ලා බුද්ධ වන්දනාවක් කළත්, පින්කමක් කළත්, මේ විදිය ධර්මයක් ශ්‍රවණය කළත් ඔබට ඇතිවෙන්නා වූ මේ ප්‍රීතිය පස්සද්ධිය සප්තබොධංගයක් හැටියට හඳුනගෙන මේ මොහොතේ ඔය සකස් වෙන උපේක්ෂා සාගත හිත විදර්ශනාවට යොමු කරගන්න. නිරේතුරුව විදර්ශනාවට යොමු කරගන්නවා කියන්නේ අර සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ජීවිතේ හිතන්න. සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ජීවිතේ හිතන්න. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ධර්මයන්ට අදාළව ජීවිතේ හිතන්න. දැන් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහට. නිරේතුරුව පින්වතුල්ලා මේ විවේකීව ඉන්න වෙලාවට මේ රූපේ අනිත්‍යභාවය දකින්න, මේ නිවන් දකින්න කියන අරමුණ අවශ්‍ය නැහැ. කුසල් පක්ෂය වඩා ගන්න. ඔබ මේ රූපේ අනිත්‍යයි කියලා දකින මොහොතක් පාසා ලෝභ, දේශ, මෝහයන්ගෙන් බැහැරවයි ඔබ ජීවත් වෙන්නේ. අලෝභ, අදේශ, අමෝහයන් තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ මේ ඇස අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ නොදෙනුවත්වම කුසල් සංස්කාරයක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. කුසල් සංස්කාරයක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. මේක ඇතුලේ කේන්ති සිත් ඇති කරගන්නේ නැතුව, ද්වේෂ සිත් ඇති කරගන්නේ නැතුව, වෙනයන් විසිරුණු හිතක් ඇති කරගන්නේ නැතුව විවේකයක් ලැබුණ වෙලාවේ විවේකයේ තුලින් කුසලිය මතු කරගන්න. මොකද ඔබලාට කුසලිය පින අත්‍යවශ්‍යයි. මේ කුසලිය පින මතු කරගත්තේ නැත්නම් නැවත නැවත ඔබලාට මෙතෙන්ට එන සිද්ධ වේවි. එනිසා මේ මොහොත උපයෝගී කරගෙන සමාධිමත් හිතෙන් විදර්ශනාව අත්හැරීම මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න. දැන් මං ඇහුවොත් රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. දැන් අපි කියමු රූපය කියලා කියන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් ඔබ ඇස අනිත්‍යයි කියලා දකින්න ඔබට පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වර්තමාන රූපස්කන්ධය, අතීත රූපස්කන්ධය, අනාගත රූපස්කන්ධය හැටියට මේ රූපය දකින්න කියලා. දැන් මේ වර්තමාන රූපස්කන්ධය කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට බලන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ වර්තමාන රූපයේ නිට්ටයද අනිත්‍යද? වර්තමාන රූපයේ නිට්ටයද අනිත්‍යද? දැන් මම මෙතන මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්නකොට එක පාට මට මේ අතට උණු වතුර ටිකක් වැටුනොත් මොකද වෙන්නේ? ලොකු දිය බුබුලක්. එතකොට මේ රූපයේ නිට්ටයද අනිත්‍යද? නිරේතුරුව මේ වර්තමාන රූපය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වර්තමාන රූපයේ අනිත්‍ය වගේම අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියනවා පින්වතුල්ලාට ඔබේ අම්මාගේ මව්කුසට යන්න කියලා. ඔබේ අම්මාගේ මව්කුසේ ඔබ කලල රූපයක් හැටියට හටගත්ත මොහොත ඔබ දකින්න කියනවා. එහෙනම් බලන්න මේ මව්කුසේ හටගත්තා වූ කලල රූපය මාසයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක්, හතක්, අටක්, නවයක් ගිහිල්ලා ඒ මව්කුසේ තිබුණු කලල රූපය නিত্য වූ රූපයක්ද, අනිත්‍ය වූ රූපයක්ද?
හැමදාම එක ස්වභාවයෙන් තිබ්බද? අර කලල රූපේ ඉඳන් දවසින් දවස අනිත්‍යභාවයට පත් වෙලා නව මාසකින් මේ ලෝකෙට ඒ දරුවා බිහි වෙද්දී ඒ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ කෙනෙක් වෙලා තියෙනවා කියලා. ඔබ මේ වෙලාවේ මේ වන්දනාගාර ගතව හිටියත් ඔබ සංසාරයේ සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඔබ සංසාරයේ රජවරු සිටුවරු වෙලා ඉඳලා තියෙනවා. එදායේ සංසාරයේ රජවරු සිටුවරු වෙලා ඉපදිලා ජනතාව වන්දනාගාර ගත කරා මේ පාපේ අකුසල් තමයි ඔබලා සමහර විට මේ විඳින්නේ. එනිසා ඔබ බලන්න, ඔබ අතීතයේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඒ සක්විති රජරුවන්ට තිබ්බේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ රූපකාය නිත්‍යද අනිත්‍යද? එදා ඔබ සක්‍රයා වෙලා ඉපදුන වෙලාවේ ඒ දිව්‍ය තේජසින් දිව්‍ය ඕජසින් පිරුණ ඒ සක්‍ර රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ, ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබ්බ පංච කල්යාණයෙන් බබලන්නා වූ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ රජවරු වෙලා සිටුවරු වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබ්බා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? ඔබත් මමත් සතර අපායට වැටුන වෙලාවේ, ඔබ තිරිසන් ලෝකේ, අසුර ලෝකේ, പ്രേත ලෝකේ, නිරයට වැටුන වෙලාවේ ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? වර්තමාන රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම්, වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම්, ඔබ මේ මොහොතේ බලාපොරොත්තුවක් ඇති වුණොත් මට අනාගතේ මේ වගේ සුන්දර රූපයක් ලැබේවා, මේ වගේ නිරෝගී රූපයක් ලැබේවා කියලා ඒ රූපය නිත්‍ය වේද අනිත්‍ය වේද? ඈ, නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. මොකද අතීතේ මේ ශාසනයේ නිරෝගීම පුද්ගලයා වුණ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව ජීවත් වුණත් ඒ බක්කුල මහරහතන් වහන්සේගේ නිරෝගී භාවයත් අනිත්‍ය භාවයට පත් වුණා. අවුරුදු 84,000ක් නිරෝගීව ජීවත් වෙච්ච සක්විති රජුරුවන්ගේ නිරෝගී භාවයත් අනිත්‍ය භාවයට පත් වුණා. එහෙනම් අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම්, වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම්, ඔබ අනාගතේ මම මේ වගේ ලස්සන දෙවියෙක් වෙනවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. ඔබ අනාගතේ මම මේ වගේ ලස්සන බ්‍රහ්ම ලෝකයක උපතක් ලබනවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒක නිත්‍ය වේද අනිත්‍ය වේද? ඒක අනිත්‍යයි. ඒ නිසා නිරේතුරුවම රූපය මේ අතීත, වර්තමාන, අනාගත හැටියට තුන් කාලයකට දාලා බලන්න. අනාගතයේ ඔබට රූපයන් කෙරෙහි තෘෂ්ණාවක්, ඡන්දයක් ඇති වෙන මොහොතක් පාසා අතීතයේ සක්විති රජ වෙලා මම හිටියා, දෙයනේ ඒ රූපයත් අනිත්‍ය වුණා. අතීතයේ මම සක්‍රයා වෙලා හිටියා, ඒ රූපයත් අනිත්‍ය වුණා. අතීතේ මම බ්‍රහ්මය වෙලා, දෙවිය වෙලා හිටියා, රජවරු සිටුවරු වෙලා හිටියා, ඒ සෑම රූපයක්ම අනිත්‍ය වුණා නම් දෙයනේ මේ රූපයත් අනිත්‍ය වූ රූපයක්මයි. මේ අනිත්‍ය වූ රූපයට සැප දෙන්න ගිහිල්ලා ඔබ නැවත ලෝභ, ද්වේෂ, මෝහ ඇති කරගන්න එපා. ඔබ නැවත සිල්පද බිඳගන්න එපා. ඔබ මේ සිල්පද බිඳගන්නේ කුමක් නිසාද? ඔබ මේ ලෝභ, ද්වේෂයන් ඇති කරගන්නේ කුමක් නිසාද? ඔබ තරහව, ද්වේෂය පලිගැනීම ඇති කරගත්තේ කුමක් නිසාද? මේ රූපය මගේ කර ගැනීම නිසාමයි. නමුත් සක්විති රජ වෙච්ච වෙලාවෙත් මේ රූපය ඔබට අයිති උනේ නැහැ. සක්‍රයා වෙච්ච වෙලාවෙත් මේ රූපය ඔබට අයිති උනේ නැහැ. ඒ රූපය අනිත්‍යභාවයට පත් වුණා. ඒ නිසා මේ රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවයෙන් තව දුරටත් මං සිල්පද බිඳගන්නේ නැහැ කියන තැනට එන්න, අකුසල් මූලයන් රැස් කරගන්නේ නැහැ කියන තැනට එන්න, ඒ ආපු තැන පිංගතුනේ අන්න ඔබ පංච උපාදානස්කන්ධයට අදාළව රූපයේ අනිත්‍යභාවය දැකිය වෙනවා. එතකොට ඊළඟට රූපය ඇසුරෙන් මොකද්ද සකස් වෙන්නේ? පස්සය. පස්සය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥාණය තුන එකතු වෙච්ච තැන අන්න පස්සය. පස්සය කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණය. දැක්කා, ඇසුණා, දැනුණා. දැන් ඔබ බලන්න මේ මොහොතේ ඔබ මේ ඇසෙන් යම් රූපයක් දකිනවා නම් ඒ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ කණෙන් යම් ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ සිතෙන් යම් සිතුවිල්ලක් සිතනවා නම් ඒ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද? එහෙනම් දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ වර්තමාන පස්සේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. එහෙනම් බලන්න වර්තමාන පස්සේ අනිත්‍යයි කියලා ඔබ දැක්කත් බලන්න ඔබ දැක්ක දේ නිසා, ඇසුන දේ නිසා, දැනෙන දේ නිසා කොයිසා අකුසල් කරා අපි ගමන් කරනවාද කියලා. දැන් බලන්න ඔබ මේ ඇස් දෙකෙන් මුලින්ම දැක්කේ කවුද? මේ ඇස් දෙකෙන් ඔබ ලෝකෙට බිහි වෙන වෙලාවේ ඔබ මුලින්ම දැක්කේ අම්මා කියන රූපයයි, තාත්තා කියන රූපයයි.
ඔබ මේ ඇස් දෙකෙන් මුලින් දැක්ක අම්මා කියන රූපය, තාත්තා කියන රූපය නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වුණා. ඒතර බලන්න ඔබ මේ ඇස් දෙකෙන් පුංචි කාලේ ඉඳන් කොච්චර දේවල් දකින්න ඇද්ද කියලා. අර තොටිල්ල දැක්ක, සෙල්ලම් බඩු දැක්ක, ළමා පාසල දැක්ක, විශ්වවිද්‍යාලය දැක්ක, මේ සිරගෙදර දැක්ක, මේ ඇසින් දැක්කා වූ පුංචි කාලේ ඉඳන් දැක්කා වූ දේවල් නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍යයි. ඔබ පුංචි කාලේ ඉඳන් මේ හිතෙන් කොච්චර සිතුවිලි හිතන්නේ නැද්ද? ඒ හිතියා වූ කිසිම සිතුවිල්ලක් නිත්‍ය වූ සිතුවිල්ලක්ද අනිත්‍ය වූ සිතුවිල්ලක්ද? අනිත්‍ය වූ සිතුවිල්ලක්මයි. එහෙනම් බලන්න අතීත පස්සේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඉනුත් ඈතට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ සක්විති රජවරු වෙච්ච වෙලාවේ ඒ සක්විති රජුරෝ වේ ඇස් දෙකෙන් කොච්චර දේවල් දකින්නේ නැද්ද? අර අජානීය අශ්වයෙක් දැක්කා, අජානීය ඇතෙක් දැක්කා, අර පංච කල්යාණියක් බඳු ස්ත්‍රී රත්නය දැක්කා, සක්විති රජුරවන්ට දාව ඉපදෙන පුතුන් 1000ක් දැක්කා. මේ දැක්කා වූ දේවල් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් බලන්න අතීත පස්සෙත් අනිත්‍ය නම් වර්තමාන පස්සෙත් අනිත්‍ය නම් ඔබ මේ මොහොතේ අනාගතේ මට මේ වැනි දේවල් දකින්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒ බලාපොරොත්තුව නිත්‍ය වෙයිද අනිත්‍ය වෙයිද? අනිත්‍යයි. පිපාසාවෙන් පෙළෙන අපට